Hai buni alune, sândagi tânzi YouTube canalul care adăpi valori din aia ice cream ale. Iti alune vala pe YouTube canalul care alut care na subscribe care ne click călă tia gan na bell icon ne click călă tia gan. Iată ora video care dăpu am valori pălă na pula. Evi trane like can comment can share can am dat can ne pa. Apoi video care gila valu ice cream adri video. Unii alune mangând hadan niani pol valing ambarasa ice cream ne ca. Iti mang e cât aranti non pol gate de ca. ඉදුණු අඹගෙඩි දෙකක් සීනි මේසෙන්දි හතරක් ඕටික එකතු කළ තමයි මම හදන්නේ. අනි මුලින්ම ඉතින් අඹ ටික සුද්ධ කරලා අපි අඹ ටික කෑලි වලට කපලා පීස් කර ගන්න ඕනේ. ඒ නිසා අඹ ටික පොතු අරගෙන මේ ටික පොඩියට කපාගෙන අපි පීසරේට දා ගන්න ඕනේ. අනි මුලින්ම එක් කරගෙන ඉමු. මේ තියෙන මම පොතු අරගත්ත අඹගෙඩි ටික අපි මේ ටික පොඩි කෑලි වලට කපා ගන්නවා. මෙතන මම කපාගත්ත අඹ කෑලි ටික අපි මේ කෑලි ටික හොඳට මේ විදිහට තුනි කර ගන්නවා. තුනි කළා අපි මේක පීසර් කර ගන්න ඕනේ. අපි මේ වගේ පොයින්ට් එකකින් වහගෙන අපි මේක පීසර් කරගමු. පෑයක්මාරක් ඔය කාලයක් මේක පීසර් කර ගන්නවා. තියෙන මං ගාගත්ත පොල් ටික මම මේ පොල් කෙටි දෙකක් ගාගෙන තියෙන මට වැඩියෙන් හදා ගන්න ඕනේ නේද නැත්නම් එක පොල් ගෙඩියක් ඇති අපි එක පොල් ගෙඩියට වතුර අඩු කෝප්පයයි දාන්නේ ඒ දාලා අපි මේ ටික බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ අපි දැන් මේ ටික බ්ලෙන්ඩ් කරමු මේ තියෙන මං බ්ලෙන්ඩ් කරගත්ත පොල් කෙටි ටික මේ මම ගොඩක් කරගත්ත නිසා මෙච්චර ගොඩක් තියෙන්නේ නැත්නම් අපිට ඕනේ පොල් ගෙඩියයි සීනි මේසෙ හැඳි තුනයි මේ අඹ ගෙඩි දෙකයි විතරයි මම මේ අපේ ගෙදර ගොඩක් අය ඉන්න තමයි වැඩිපුර ගත්තේ. අපි මේ ටික උණු කර ගන්න ඕනේ ලිපේ කියලා. ඒකට අපි සීනි ටිකත් එකතු කර ගන්න ඕනේ. අපි මේ ටික ටිකක් උතුරනකම් හැඳි ගා ගන්න ඕනේ. කිරි කැටි ගහන දෙන්න එපා. මෙන්න මේ වගේ උකු වෙනකම් මේක හැඳිලා ගන්න ඕනේ කිරි ටික කැටි ගහන දෙන්න නැතුව. දැන් අපි මේක ලිපෙන් බාලා නිමෙනකම් තියන්න ඕනේ. හොඳටම නිමෙන්න අරින්න ඕනේ මේක. මේ තියෙන්නේ මම පීසර් කරගත්ත අඹ කෑලි ටික. මම පැයකමාරක් දෙකක් වගේ වෙන මේක පීසර් කරගත්තා. දැන් මේ කැට වෙන වෙනම අපිට ගන්න පුළුවන් පීසර් වලලා තියෙන හොඳට අපි දැන් මේ ටික පොල් කිරිත් එක්ක මේ බෙන්ඩ් කර ගන්න ඕනේ මේ ටික අපිට එකපාර ගහ ගන්න බෑ මගේ ගොඩක් නිසා ඔයාලට සමහර විට එකපාරම බෙන්ඩ් කරන්න පුළුවන් වෙයි මොකද පොල් ගෙඩියකින් හැදුවොත් එහෙම
තියෙන්නේ මම බෙන්ඩර් කරගත්ත ටික මේ මේ වගේ උක්කු ගතියට එන්න අපි බෙන්ඩ් කරගන්න ඕනේ. මෙයාලට පේන ඇති මේ ක්‍රීම් එකක් වගේ හැදිලා තියෙනවා දැන්. මේ වගේ භාජනයකට දාලා මේක දැන් හොඳට සීල් වෙන්න වහලා අපි මේක ඩීවිසර් කරගමු. මේක මේ තමයි හොඳටම සෙට් වුණාට පස්සේ මම නම් මේක දවසක්ම තිබ්බා. ඔයාලට නම් පුළුවන් පැය දෙක තුනකින් කන්නත් පුළුවන් මේක. හරිම සුවඳයි. කිසිම රසකාරකයක් දාලා නෙමෙයි හැදුවේ මම. මම මේකට අඹයි, සීනි, පොළොවි විත් පොල් කිරි විතරම එකතු කරලා තියෙන්නේ. කිසිම රසකාරකයක් නැහැ. හැබැයි හොඳ සුවඳට තියෙනවා. අපි ඉතින් මේක රස බලමු. ඉතින් නම් අද වෙලේ පොඩ්ඩක් කාලවලම රසයිද කියලා. හරිම රසයි. ඉතියාලෝනේ අපේ අම්මා කිසිම රසකාරකයක් දාන්න නැතුව තමයි කෑම හදන්නේ. අපේ YouTube channel එකට අවුත් කරන්න අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. අපි තවත් දවසක අලුත් video එකක් අරන් එන්න. හැමෝටම සුබ දවසක්. Bye.